ශ්‍රීලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතර දෙවෙනි ටෙස්ට් තරගයට සෙල්ලම් කරන ශ්‍රීලංකා කණ්ඩායම ගොඩක් වෙලාවට පළවෙනි තරගයට සෙල්ලම් කළ කණ්ඩායමට ගොඩක් සමාන කණ්ඩායමක් වෙයි. කොහොම වුණත් පළවෙනි තරගයට සෙල්ලම් කළ දුෂ්මන්ත චමීර දෙවෙනි තරගයට සෙල්ලම් කරන්නේ නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ. දුෂ්මන්ත චමීර, රොෂන් සිල්වා, අසිත ප්‍රනාන්දු, කමිල් මිෂාරෙක්, සුමින්ද ලක්ෂාන් දැන් ගාල්ලින් සංචිතෙන් වෙන්නලා කොළඹ යවල කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ සංචිතේ 22 ඉඳන් 17කට අඩු කරලා තියෙන්නේ. ගොඩක් කාලවලට මේ තරගාවලිය අවසානයේක තියෙන LPL තරගාවලියටත් ක්‍රීඩකයන් සූදානම් වෙන්න ඕන නිසා දුෂ්මන්ත චමීර වගේ ක්‍රීඩකයෙක් ගාල්ලේ තනතිල්ලේ සෙල්ලම් නොකරන එක ඒ තරම් පුදුම වෙන්න ඕන දෙයක් නෙවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිස් වෙන දුෂ්මන්තගේ තැනට තවත් ප්‍රතිකරුවෙක් ගන්නවද නැත්නම් පන්දු යවන්නේ කාදේශ කරනවද කියන තීරණය තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ගන්න තියෙන තීරණය වෙන්නේ. ආරංචි වෙන විදිහට ගොඩක් දුරට චමීරගේ තැන චාමිකට ලැබෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. මොකද චාමිකට මදවේග පන්දු යවන්නෙක් විදිහට වගේම ප්‍රතිකරුවෙක් විදිහටත් යමක් කරන්න හැකියාව තියෙන නිසා ඔහුට අවස්ථාව ලැබෙන්න තියෙන ඉඩ වැඩි. කාසිවාසී ලැබිලා ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දෙන්න වුණොත් අමතර වේග පන්දු යවන්නෙකුගේ සේවය ඒ තරම් වැදගත් නොවුණට කොදෙව්වන් කාසිවාසී දිනාගෙන මුලින් පන්දුවට පහර දුන්නොත් පළවෙනි දවසේ සුරංග ලක්මාල් එක්ක පන්දු යවන්න වේග පන්දු යවන්නෙක්ගේ සේවය අවශ්‍ය වෙන්න පුළුවන්. කොහොමනත් මේ දේ දිමුට්ට මදවේග පන්දු යවන්නෙක් විදිහට කරන්න පුළුවන් කියලා ඔහු ඇතුළු කණ්ඩායම තීරණය කළොත් ප්‍රතිකරණ අංශය ශක්තිමත් කරන්න චරිත් අසලංක කණ්ඩායමට එන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. ඔස්ට්‍රේලියා කණ්ඩායමේක ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ආරම්භ දිනපු චාමික කරුණාරත්න දෙවැනි තරගයට සෙල්ලම් කළොත් ඒක චාමිකගේ දෙවැනි තරගයේ බවට පත් වෙනවා. වගේම චරිත් අවස්ථාව දෙන්න තීරණය වුණොත් ඒක අසලංකගේ මංගල ටෙස්ට් තරගයේ බවට පත් වෙනවා. අවුරුදු 25ක චාමිකට අවස්ථාව ලැබුණත් අවුරුදු 24ක් වෙන චරිත් අවස්ථාව ලැබුණත් මේ දෙන්නම හැම වෙලාවෙම ලැබෙන අවස්ථාවෙන් කණ්ඩායමට උපරිමය දෙන්න නිසා කවුරු ආවත් කණ්ඩායමට නම් පාඩුවක් වෙන එකක් නැහැ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරිතවත් අලුත් වීඩියෝවකින් හමු වන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.